අයිබුවන් අද සඳුදා උදේ සූර්ය විමනේ ඉන්න මම පෙරේදත් ඊයේත් හිටියේ ඔක්කම්පිටියේ දෙමතමල් විහාරයේ අසබඩ ගමේ අපි ස්වාධින් රූපවාහිනී කණ්ඩායමක් පටිගත කිරීමකට ගියා වගා සෞභාග්‍ය සිව්හෙළේ රන්නස්සුණු මංගල්‍යයේ ගුවන් කැපීමේ මංගල්‍යයේ පටිගත කිරීම දවස් දෙකක් තිබුණා ඒක නිසා පෙරේදත් ඊයේත් කියන දවස් දෙකේ අපි ඒ දෙමතමල් විහාරය යාවද ගම්මානේ ගැමියන්ගේ ආදර සත්කාර සංග්‍රහ භුක්ති විඳින්න තමයි හිටියේ. ගිහිල්ලා ටික වෙලාවකින්ම ඒ ගමේ උදවිය අපේ නැන්දල මාමල බවටපත් වුණා. අපේ ඥාතීන් බවටපත් වුණා. ඊට පස්සේ කෑවේ බිව්වේ ඒ ගෙවල් වලින්. ඊයේ දවල් අපි ටිකටයි ඊට පස්සේ පන්සලේ දහම් පාසලේ ළමයි 1200ක් විතර හිටියා. මේ ළමයින්ට මේ සියලු දෙනාට ඒ ගමේ උදවිය තමයි කෑම දුන්නේ. දැන් එහෙම කිව්වම අපිට හරි බරක් බයක් දැනුණා. මෙච්චර පිරිසකට කෑම දෙන එක. හැබැයි අපි ඒ ගැමියන්ගෙන් ඇහුවාම නෑ ඒක අපිට හරි සතුටක්. ඒක අපිට හරි සතුටක්. අපිත් හරි සතුටුණා. මොකද ඒ කෑම වේල තිබුණේ ඒ ගමින්ම උපයගත්ත අස්වැන්නිති මිච්චහල් ඊට පස්සේ කොල්ලු පොලොස් ඔය ආදී තාම රසවත් කෑමක්. ඒක නිසා අපිත් සතුටටපත් වුණා. වඩාත්ම වටින කාරණේ එහෙම විශාල පිරිසකට කන්න දීලා ඔවුන් සතුටටපත් වුණා. මේක හරි අපූර්ව සූත්‍රයක් කියලා මට හිතුණා. මේක අද දවසේදී සූර්ය විමනේ කතාබහට හොඳ මාතෘකාවක්. මේ කතාබහ සඳහා අපි ආරාධනා කර සිටියා රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්ය දුමින්ද ගුරුගේ මහත්මයාට. ආයිබන්නුබට. ආයිබන්දනි. සතුට ඔස්සේ තමයි අපි කතාව අරගෙන යන්න ලෑස්ති වෙන්නේ. මේ සතුටු කතාබහ අපි ටිකක් වටෙන් පටන් ගනිමුකෝ. වටපිට පාදගෙන ඉපැයි කතාවට එන්න. සතුට කියන එක සෞඛ්‍ය කියන මාතෘකාවත් එක්ක කොහොමද යන්නේ? අපි දොස්තර මහත්තුගාවට ගිහිල්ලා කියන්නේ අනේ මගේ හිතේ සතුටක් නැහෙනි කියලා කියන්නේ නැහැ. මට ටිකක් සෙම වගේ පොඩ්ඩක් හුස්ම ගන්න අමාරුයි. ඒ වගේ දේවල් කියනවා. හැබැයි අපි ගිහිල්ලා කියන්නේ දොස්තර මහත්තුගාවට මේ මට සතුට ලැබෙන බෙහෙතක් දෙන්න. එහෙම කියන්නේ නැහැ. එතකොට සෞඛ්‍ය සහ සතුට කියන මාතෘකා දෙකක්ද ආචාර්යතුමනි? ඔව් දිනේෂ්. මම හිතන්නේ දිනේෂ් බොහොම හොඳ තැනකින් ආරම්භ කරේ. දැන් දිනේෂ් කිව්වා වගේම දැන් අපි සෞඛ්‍ය කියන එක ගැන අපේ ඔළුවට එන දේ අපි කයින් හරි යවුවොත් මොකද්ද සෞඛ්‍ය කියන්නේ කියලා ඒන හැඟීම ඒ තරම් සුවදායක එකක් නොවෙන්න පුළුවන්. බෙහෙත් ඉස්පිරිතාල කැහැම බීම ඒව තමයි සෞඛ්‍ය ගම ඔළුවට. හරියටම හරි. එතකොට ඒක ටිකක් නීරස කටුක නමුත් වැදගත් එකක් විදිහට තමයි දකින්නේ. එතකොට සෞඛ්‍ය කියන එක කොටසක් තමයි මේ රෝග දුෂ්කරතා එහෙම නැත්නම් අපිට තියෙන අපහසුතා අඩු කරගන්න එක අනිවාර්යයෙන්ම සෞඛ්‍යයේ තියෙන එක පැත්තක්. ඒ වගේම තව පැත්තක් තියෙනවා සෞඛ්‍ය එක අපිට ටිකක් එච්චර ඔබ කිව්වා විදිහට ඇඟට වැදිලා නැහැ. ඔව් අපිට ඒ තරම් ඒක වැදගත් කියලා දැනිලා නැහැ. ඒ තමයි මේ ජීවිතයේ සුව දේවල්. එහෙම නැත්නම් අපි කියනවා සැප දේවල් කියලා. සුව දේවල් වැඩි කරගන්න එකත් සෞඛ්‍යයක කොටසක්. ඉතින් දැන් අර ඔබ කිව්ව විදිහට අපි හිතමුකෝ කාට හරි අපි මෙහෙම කිව්වොත් මං හිතන්නේ තේරෙනවා කිසිම ලෙඩක් දුකක් නැහැ කියලා. අර අපි කියන්නේ ඊයම් බහින ලෙඩක් නැහැ කියලා. ඔව්. එතකොට අපි ටිකක් එහෙම කෙනෙක් නිකන් මවා ගත්තොත් ඒ කියන්නේ මේ මොහොතේ කිසිම ලෙඩක් නැහැ. වෛද්‍ය පරීක්ෂණ ටික අර ඔබ කිව්ව විදිහට කරලා බලනවා රුධිරයේ සීනි ප්‍රමාණය එහෙම නැත්නම් රුධිර පීඩනය ඔය වගේ අපිට බලන්න තියෙන සියලු පරීක්ෂණ වලින් කරන්න පුළුවන් දේවල් ඉක්ු මානසික රෝගයක් තියෙනවද ඔය සේරම නැහැ කියලා හිතමුකෝ. එතකොට එහෙම වහින ලෙඩක් නැති කෙනෙක් ඉන්නවා. එතන එයාගේ සෞඛ්‍ය ගැන අපිට සෑහීමටපත් වෙන්න පුළුවන්ද? ඔව් සහතික දිහා බැලුවාම නම් අර රිපෝර්ට්ස් ටික දිහා බැලුවාම ඔව් කියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ කියලා. සමහර විට යාගේ හිත විච්ඡේදනය කරලා බලන්න පුළුවන් නම් එයා ඇත්තටම සතුටින් ඉන්නවද කියලා ඇහුවොත් ඒකට උත්තරයක් නැති වෙන්න පුළුවන්. ඒක තමයි. හරියටම හරි. එතකොට සමහර විට දැන් ඒ මොහොතේ ඉහෙම් බහින ලෙඩක් ලෙඩ පැත්තෙන් බැලුවොත් එයා සාමාන්‍යයි. ඉතින් අපි සාමාන්‍යයි කියලා කියන්නේ අපි නෝමල් කියලා කියන්නේ සාමාන්‍යයි. සාමාන්‍ය තත්ත්වෙන් කෙනෙක් පල්ලෙහාට වැටෙනකොට තමයි අපිට තේරෙන්නේ අපි අසනීප වුණා. එතකොට තමයි අපි බොහෝ විට යන්නේ වෛද්‍යවරයෙක් හොයාගෙන එහෙම නැත්නම් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ හොයාගෙන යන්නේ එතකොට තමයි. හැබැයි අපි ආපහු බෙහෙත් අරගෙන
ලෙඩේ එහෙම නැත්නම් ඒ අසනීපේ සුව වුණාට පස්සේ ආපහු අර හිටපු තැනට එනවා. එතකොට අපිට කාටවත් මතක් වෙන්නේ ආපහු දොස්තර මහත්තයා හම්බෙන්න යන්න ඕනේ කියලා. ආපහු සෞඛ්‍ය මතක් වෙන්නේ කොයි වෙලාවට? ආයෙද දෙන්නේ. ආපහු අසනීප වුණා. එතකොට අපිට මේක පැහැදිලි කරන්න පුළුවන් මෙහෙම. කාට හරි අසනීපයක් නැහැ කියලා කියන්නේ එයා යන්තම් සමත් කියන එක. ඒ කියන්නේ හැබැයි ඒක හරිම වැදගත්. අසමත් වෙනාට වඩා සමත් එක වැදගත්. නමුත් දැන් සමත් වුණාට පස්සෙත් ඒකෙත් එක එක අධීරවල තියෙනවානේ. අපි ටිකක් තේරුණු උදාහරණයකට ගත්තොත් දැන් අපි මේක හරියටම 100%ක් සමාන නුනත් මේක ටිකක් තේරුම් ගැනීම සඳහා දැන් අපි විභාගයක් කරාම අපේ දුවල පුතාලාට කියන්නේ මොකක්ද? ෆේල්ද පාස්ද? ඔව්. ෆේල් නැතුව ඉන්නත් පුළුවන්. ෆේල් නැතුව ඉන්නත් පුළුවන්. එතකොට සමත් කියලා කියන්නේ සාමාන්‍ය පාස් එකක්. සාමාන්‍ය පාස් එකක් කරගෙන ඉන්නත් පුළුවන්. හැබැයි අපි අම්මලා තාත්තලා කියන්නේ සාමාන්‍ය පාස් එකක් කරන් ඉන්න කියලා. ඒ 10ක්ම ඕනේ කියලා කියන්නේ. ඒ විභාගෙදී. හැබැයි අපේ ජීවිතේ අර අසනීපයක් නැහැ කියලා කියන්නේ සමත් කියන එක. S එකක් සමත්. හැබැයි අපිට තේරෙන්න ඕන එක තමයි S එකෙන් උඩ දේවල් තියෙනවා. C එක, B එක, A එක දැන් මේ විභාග වලින් කිව්වමනේ මේක තේරෙන්නේ. ඒතර එහෙම එහෙම උඩට යන්න පුළුවන්. අපි හැමෝගෙම ජීවිතෙත් ඔබගෙත් මගෙත් මේ බලන් ඉන්න අපි හැමෝගෙම ජීවිතේ දැනට තියෙන සෞඛ්‍ය මට්ටම තියනට වඩා දශමයක් හරි උඩට ගන්න පුළුවන්. ඒක අපි දැකලා තියෙනවා. කාගේවත් ජීවිතේ ප්‍රශස්ත මට්ටමේ නැහැ. එක එක්කෙනාගේ එක එක මට්ටමේ තියෙනවා. හැබැයි ඒක අපි දැනගත්තොත්, ඉගෙන ගත්තොත් අපිට පුළුවන් දැන් තියෙන මට්ටමට වඩා උඩට එන්න. ඒක දිනුෂ අනිත් එක තමයි දැන් ළමයෙකුගේ නම් අසමත් වෙලා ඉන්නකොට අපි කියනවනේ අයියෝ අයියෝ අසමත් කියලා. සමහර වැඩිහිටියෝ ජීවිතේ අවුරුදු 20-30 එකම තැන කවුරුත් ඇවිල්ලා කියලා නැහැනේ අසමත්ද කියලා. ඒක දැකලත් නැහැ. ඔබ කිව්වා වගේ අනිත් පැත්තෙන් බැලුවම අපි ජීවිතේ මේ සේරම දේවල් කරන්නේ මොකටද? සතුටු වෙන්න කියලානේ කියන්නේ. ඕන කෙනෙකුෙන් ඇහුවොත් කියන එක තමයි අපි සතුටු වෙන්න කරන්නේ. හැබැයි අපි මැන්නද සතුට කියන්නේ? නෑ මනින්න පුළුවන් ද ආචාර්යතුමනි? සතුට කියන එක මනින්න පුළුවන්ද? ඔව්. දිනුෂ දැන් ජීවිතේ වැදගත්ම දේවල් සමහරවිට මනින්න අමාරු වෙන්න පුළුවන්. අපි ආදරය ගැන කියද්දි කියන්නේ ආදරේ මනින්න බෑ. අහස සේවබනන්තයි, සවිර සේවබනන්තයි. එක එක නිර්ණායක හදාගෙන තියෙනවා. හැබැයි ජීවිතේ වැදගත්ම දේවල් තියෙනවා මනින්න අපහසු වුණත් මැනිය යුතු. දැන් සාමාන්‍යයෙන් ශාරීරික සෞඛ්‍යයේ මයින් අනිකුත් දේවල් දිහා බැලුවහම මේක මානසික සෞඛ්‍යයට අදාළ එකක් නේ. ඒතර ඒක ප්‍රියම් මනින්න අපහසු තමයි. රුධිර පීඩනය මනිනවා වගේ සතුටු මනින්න බෑ. එහෙම නැත්නම් රුධිරයේ තියෙන කොලෙස්ටරෝල් ප්‍රමාණය හෝ එහෙම මනිනවට වඩා මේක අපහසු තමයි. හැබැයි අපි අපහසු වුණත් මේක මැනිය යුතුයි. ඉතින් අර දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ සමහර ලාවට අපි එකම මට්ටමේ ඉන්නවා කාටවත් එක දැනিলা නෑ උඩට එන්න ඕන කියලා. දැන් උදාහරණයකට අපි බැලුවොත් අපි මේ බලන් ඉන්න අයත් හිතුවොත් දැන් මටත් ඉහෙන් බහින ලෙඩක් නැත්තම් දැන් මොකද්ද මේ කියනවා කියන්නේ? මොකද්ද මේ කියනවා ඇත්තේ? ඊට වඩා උඩට යනවා කියලා කියන්නේ මොකක්ද? දැන් මොන වගේ ලක්ෂණ වලින්ද? දැන් අපි නිකන් මෙහෙම හිතුවොත් අපි ඉහෙන් බහින ලෙඩක් නැති කෙනෙක් වුණත් අපි දැකලා තියෙනවානේ අපි සමහර කාර්යාලවලට ගිහම සමහර පාසල්වලට ගිහම අපිට හම්බෙන මිනිස්සු එක එක විදිහයි. ඒ වෙලාවේ අසනීපයක් නැහැ. දැන් උදාහරණයකට බලන්නකෝ අපි රෝහලට ගිහම එහෙම නැත්නම් අපි පාසලකට ගිහම සමහර දොස්තර මහත්වරු හම්බෙන්න ගිහම මිනිස්සු ගිහිල්ලා එන්නේ බොහොම සතුටින්. එකම අසනීපෙට එකම අසනීප තත්ත්වයේ තියෙන වෙලාවේ ගිහිල්ලා ඉන්නේ බොහොම සතුටින්. සමහර අය හම්බෙන්න ගියාම එන්නේ කියාට වඩා ටිකක් අවුලෙන් තරහෙන් තමයි එන්නේ. එතකොට මොකද්ද මේ වට හේතුව? කාර්යාලයකට ගිහිල්ලා බලන්නකෝ. සමහර කාර්යාලවල සමහර කාමරවලට යන මිනිස්සු ගියාට වඩා සතුටින්. සමහර කාමරවලට යන මිනිස්සු ඊට වඩා අසතුටින් තරහෙන් එනවා. මේ වටත් හේතු මොනවද කියලා බැලුවොත් අපි නිකන් චුට්ටක් හිතුවොත් අපි සමහරලාට දැකලා තියෙනවානේ ඒ කාර්යාල පාසලුත් එහෙම තමයි. සමහර පාසලක පන්තියක ළමයි බොහොම ආසාවෙන් යනවා සමහර ගුරුවරු උගන්වනකොට. මේ අර සීනුව නාද කරනකොටම පැනලා දුවනවා. සමහර ගුරු මහත්ම මහත්මීන් උගන්වනකොට සීනුව ගැහුවත් ළමයි යන්නේ අර දක්කගෙන යන්න ඕන කියලා අපි කියන්නේ. ඒ වගේ ටිකක් අපහසුවෙන් යන්නේ. ඒ තැන්වල අපිට බැලුවම පේනවා අර මිනිස්සු සතුටින් ඉන්න ළමයි සතුටින් ඉන්න තැන්වලට ගිහිල්ලා බැලුවොත් එතන ඉන්න පුජ්‍යලයා කොයි වගේද කියලා. ඒ අය බොහෝ විට මං හිතන්නේ මෙන්න මේ වගේ. මම නම් බොහොම සරලව මේක පෙන්නන්න. බොහෝ විට
මේ වගේ අය තමයි ඉන්නේ. පිරුණු මූණක් ප්‍රබෝධමත්. ඔව්. ඇස් දෙකිනුත් hina වෙනවා. ඇස් දෙකිනුත් hina වෙනවා. ලස්සන hinaවක් තියෙනවා කටපුරා. පහසුවෙන් ඉන්නවා. ඔව්. දැන් මේ වගේ කෙනාට මොකද්ද අපි කියන නම? අපේ සිංහල භාෂාවේ මේ විදිහට අපි කියනවනේ බොහොම සතුටින් ඉන්න කෙනෙක්. ප්‍රීතිදායක මිනිස්සු. නිහතමානී කෙනෙක්. දැන් මේ වගේ අය බොහෝ විට පොළවේ ජීවත් වෙනවා. සමහර අය ඉන්නවනේ මේ තානාන්තර ගන්නකොට පොළවෙන් ටිකක් උඩින් ඉන්නේ. අර අපි කියන්නේ ඇඳගෙන ඉන්නවා කියන්නේ. ඒ ඇඳගෙන ඉන්න ගොඩක් අය අපහසුයෙන් ඉන්නේ. ඒගොල්ලන්ගේ සෞඛ්‍ය පැත්තෙන් බැලුවොත්. ඔව්. ඒතර දැන් මේක දිහා බැලුවම පේනවා මේ මේ විදිහ කෙනාට පහසුවෙන් සතුටින් ඉන්න කෙනෙක්. අපි ඔය සිංහල භාෂාවේ ෂෝක් වචන තියෙනවා මේක. සිරියාවන්ත කියලා කියන්නේ. සිරියාවන්ත. සීදේවි කියලා කියන්නේ. ඒතකොට ඉහෙම් බහින ලෙඩක් නැතුණාට වැඩක් නැහැ මිනිස්සෙකුට. සිරියාවන්ත නැත්තා. ඒතර මේකත් මේ අර රුධිර පීඩනයේ මයිනෝ වගේ මැනිය යුතු එකක්. ඒ කියන්නේ දැන් සිරියාවන්තකම සැහැල්ලුව මූණේ පේනවනම් සැහැල්ලුව සරල බව ඊට පස්සේ අපි කියන අර ඩවුන් ටු අර්ත් කියලා කියන්නේ ඒ කියන්නේ බිමට නැමුණු ස්වභාවය අනතිමානී ස්වභාවය ඒක තියෙනවනම් ඒක මූණෙන් පේන්න තියෙනවා. එහෙම උදවිය දැක්කම පස්සේ අපිටත් හිතෙනවා කතා කරන්න. ඒගොල්ලෝ බැංකුවේ කවුන්ටර් එකට ගියා වුණත් එතන ඉන්න නිලධාරියට අක් ගාලා මොකක්ද කියලා අහනවා. පොලිසියෙන් මග නතර කළා වුණත් හොඳට ප්‍රතිචාර දක්වනවා. නේද? මේක තමයි ජීවිතය. දැන් දැන් මේ කියන සැහැල්ලුව ප්‍රකාශ වෙන්න සමහරට රෝගී තත්යක් තිබුණා වුණත් ඉඩකඩක් තියෙනවා. ඒ කියන්නේ අසනීප තිබුණා වුණත් මේ ප්‍රතිචාරය දක්වන්න පුළුවන්. අපිට මේ ඔස්සේ ලස්සන කතාවක් ගොඩනගා ගන්න පුළුවන් මේ විරාමයෙන් පස්සේ. එකම මූණක කොයිතරම් හැඩතල මවන්න පුළුවන්ද? බෙරි වෙච්ච මූණ. මේ අපිමයි. එකම මනුස්සයෙක් කොයිතරම් මුහුණු මවන්න පුළුවන්ද? එක චරිතය ඇතුලේ මූණු කීයක් තියෙනවද? ඒකනේ කියන්නේ අර මුහුණේ කියලා කියන්නේ හදවතේ කැඩපතක් කියලා. දැන් අපි සතුටු මුහුණක් හදාගන්නේ කොහොමද කියන එක තමයි ආචාර්ය දුමින්ද ගුරුගේ කතා කරමින් ඉන්නේ. දැන් කොහොමද අපි සතුටු මුහුණක් හදාගන්නේ ආචාර්යතුමනි? ඔව් දිනුෂ ඒ ඒකට යන්න මත්තෙන් පොඩ්ඩක් මම පැහැදිලි කරොත් දැන් අර ඔබ කිව්වා වගේ දැන් අර ඉරියව් කීපයක් පෙන්නවා මම බොහොම ලස්සනට දැන් කෙනෙක් ඉන්නවා අර මම ඉස්සෙල්ල පෙන්නවා වගේ මේ විදිය මූණක් තියෙන කෙනෙක් අපිට පේනවා දැන් මේකට හේතුව සමහර වෙලාවට මේ ආර්ථිකයම නෙවෙන්න පුළුවන් ඔබ කිව්වා වගේ මේ ආර්ථිකය හොඳටම තියෙන අයගේ මූණු මේ වගේ නැහැ ඔව් මං කිව්වා මම ඊයේ පෙර දවස් දෙකේ අද්දැකීම කෘෂිකාර්මික ගමක් දුෂ්කරයි මහා ලොකු දේවල් නැහැ. හැබැයි මේ මිනිසුන්ට ඊයේ දවසේ පෙර දවස් අපිත් එක්ක ගත කරන්න වෙලාව තිබුණා. හරි සැහැල්ලුවෙන් හිටියා. ඔව් ලොකු දේවල් නෙවෙයි සතුටින් හිටියා. දැන් අපිට අර අපි ඔබ ඉස්සෙල්ලා කිව්වා වගේ සමහර ආයතන වලට ගියහම පේනවා මේ විද්‍යාවය. ආයතන වල ඉන්න පුළුවන්, ගෙදර වෙන්න පුළුවන්, මේ ඕනම තැනක මේ විද්‍යාවයත් ඉන්න පුළුවන් අර ඔබ කිව්වා වගේ. එතකොට මේ දෙන්නගේ සෞඛ්‍ය අරගෙන බැලුවොත් මෙයාගේ බැලුවොත් පේනවා එයා ඉන්නේ හරි අපහසුයි. සමහර අය ඉන්නවා මේකට විවිධ හේතු තියෙන්න පුළුවන්. නමුත් සමහර වෙලාවට අර ඉපදුනාට පස්සේ අපි hina වෙලා නැහැ කියලා කියන්නේ. හරිම අපහසුයෙන් ඉන්නේ. අවුලෙන් ඉන්නේ. තරහෙන් ඉන්නේ. ඒකට එහෙම ඉන්න කෙනාගේ සෞඛ්‍ය සෑහෙන පල්ලෙහාන් දෙන්නේ. ඒකට ඒක අපිට තාම තේරලා නැති වෙන්න පුළුවන්. අනිත් එක තමයි මේ මේ විදිය අය මිනිස්සු මුණ ගැහෙන්නත් කැමති නැහැ. මේ විදිය දොස්තර මහත්තයෙක් මේ විදිය ගුරුවරයෙක් ගැන මොනවා කියනවා ඇද්ද මිනිස්සු. එතකොට ඒ ඒ ඒ අය මේවට එක එක නමින් මේ අය හඳුන්වනවා. හැබැයි අපි දැනගෙන හිටියනම් මේකත් සෞඛ්‍ය කොටසක් කියලා. ඒ වගේම දැන් තව කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන් මේ විවිධාකාර මුණු තියෙන්න පුළුවන්. දැන් මේක අරගෙන බැලුවොත් ඒ දෙකටම නැති අයත් ඉන්නවනේ. ඒ කියන්නේ ඔහේ සතුටුත් නෑ අන්නත් 10යි අන්න ඒ වගේ. දැන් අපි අරන් බැලුවොත් මේකේ වැදගත්කම මේ සාකච්ඡාවෙත් දිනුෂ නිකන් අහගෙන ඉන්න එක නෙමෙයි. මේ බලන් ඉන්න අපි ජීවිතේ වැඩි කාලයක් ගත වෙන්නේ මේ තුනෙන් කොයි එකේද? ඔව් පොඩ්ඩක් කණ්ණාඩි ඉස්සරහට ගිහලා මූණ බලාගත්තත් කමකුත් නෑ නේද? ඔව් සමහර ලාට දැන් කණ්ණාඩියෙන් බලනකොට ඒ වෙලාවේ අපිට මූණ හදාගන්න පුළුවන්. දැන් මේකෙදී මේ කියනකොට තේරෙනවා මගේ දවසෙන් වැඩි කාලයක් මම ඉන්නේ සතුටින්ද අසතුටින්ද නැත්නම් මැදේ. දැන් මේකත් බැලිය යුතු දෙයක් අර රුධිර පීඩනය බලනවා වගේ බැලිය යුතු දෙයක්.
මොකද එකට එක ලොකු ප්‍රධාන හේතුවක් තියෙනවා අසතුටින් ඉන්න කෙනා අසනීප වෙන්න තියෙන හැකියාව වැඩි සහ අපි හැමෝම දන්නවා ලංකාවේ වැඩිපුරම බෝන වන රෝග තමයි දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ ඒකට ප්‍රධාන හේතුවක් මානසික ආතතිය එතකොට මේ මානසික ආතතියෙන් ඉන්න කෙනෙක් අසනීප වෙන්න පුළුවන් හැකියාව වැඩි සහ ඒ අයගේ ආයු අපේක්ෂාව පවා අඩු වෙන්න පුළුවන් අනිත් එක තමයි ඊළඟ වැදගත් දේ දැන් මේ විදිහ සතුටින් ඉන්න කෙනෙකුගේ ගෙදර දරුවෝ කොයි වගේද ඒ ගෙදර කොයි වගේද එතකොට අර මේ මේ මාර සල්ලි තියෙන ගයක් නෙමෙයි සතුටින් ඉන්න මිනිස් අම්මයි තාත්තයි සතුටින් ඉන්න ගෙවල් වල දරුවෝ සතුටින් අනිත් එක ඒ ගෙදරත් අර අපි කියන්නේ පහම් පැලක් කියලා මාලිගාවක් නෙමෙයි මිදුලි බද්දාගෙන කන්න පුළුවන් කොහොම ලස්සන ගයක් හැබැයි අසතුටින් ඉන්න අයගේ පොඩ්ඩක් බලන්න බොහෝ විට දරුවෝ ඉන්නේ අසතුටේ. ඇයි අම්මයි තාත්තයි රවාගෙන ඉන්නකොට දරුවන්ටත් මේක පේනකොට දරුවෝත් හිතන්නේ ඒ විදිහට ඉන්න එක තමයි හරි කියලා. ඔව්. ඒකනේ අර මේ මේ සෝමතිලක ජය මහත්මයා කියන්නේ නේද? පොඩි පුතුගේ කතා පෙළයි, පොඩි දුවගේ සිනාවැලයි, පිය බිරිඳගේ සෙනෙහවිලයි, මගේ නිවන මගේ පැල්පතයි. මගේ නිවන මගේ පැල්පත. හැබැයි මේක මේ AC කරපු එහෙම ගයක් නෙවෙයි. කටුමැටි ගෑග් බිත්ති පුරා ගෙබිම කටුමැටි පලිඟු මැණික් එළිය දිලේ ගොමැටි ගෙබිම මගේ පියවිලි බුමුතුරුණු වගේ හරියටම හරි. ඔව්. එතකොට දැන් මේක තව විදිහකට බලන්න පුළුවන්. දැන් සමහර වෙලාවට මේ අපේ තාත්තලා අම්මලා ගෙදරට එනකොට පොඩ්ඩක් බලන්න. වැට කඩුල්ල පයින්නකොට පොඩ්ඩක් බලන්න. සමහර ගෙවල් වල තාත්තා හෝ අම්මා වැට කඩුල්ල පයින්නකොට ගෙදර මල් පිපෙනවා. ඒ කියන්නේ මල් පැලට වතුර දානවා නෙමෙයි. ඒ කියන්නේ තාත්තා ඇතුල් වෙනකොට ගෙදර ඉන්න පොඩි උන් මේ හරි සතුටින් දුවගෙන එන්නේ. කරේ නගිනවා, බෙල්ලේ නගිනවා බොහොම සතුටින් එන්නේ. එතකොට දැන් ඔබත් බලන්න ඔබ ගෙදරට එනකොට කොයි වගේද? සමහර ගෙවල් වල එහෙම දැන් මේ මේක මේක අහනකොට හිතන ඇති අනේ අපේ ගෙදර නම් එහෙමයි කියලා. සමහර ගෙවල් වල අම්මා හෝ තාත්තා ගෙදරට එනකොට දරුවෝ මේ ඇතුළට දුවනවා. අර බොහොම සතුටින් හිටපු දරුවෝ ටික බොහොම දුකින් තමයි බයෙන් තමයි ගෙදර ඉන්නේ. මේවත් සෞඛ්‍ය කොටස්. සමහර කෙනෙක් ගෙදරට එනකොට බොහොම සතුටින් එනවා කියලා කියන්නේ ඒ එයාගේ මානසික සෞඛ්‍ය තමයි ඒ පේන්නේ. ඔව්. එතකොට දැන් ඒවත් අපිට වෙනස් කරගන්න පුළුවන්. සමහර තාත්තලා ඉන්නවා එයා පැලෙන්න ආදරේ. හැබැයි දරුවට දැනෙන්න ආදරේ කරන්නේ. එතකොට හැබැයි එයා ගිහිල්ලා කියනවා වෙන්න පුළුවන් මම මගේ දරුවන්ට මාර ආදරේ කියලා. හැබැයි දරුවෝ තමයි දන්නේ තාත්තා ඉන්න වෙලාවේ බොහොම අපහසුයෙන් ඉන්නේ කියලා. ඔව් සමහර වෙලාවට දෙමව්පියෝ පස්සේ කාලෙකද කියනවා මං කොච්චර ඕගොල්ලන්ට ආදරේ කරාද කියලා ඕගොල්ලෝ දැනගෙන හිටියේ නැහැ කියලා. ඔන්න ඔය කාරණාව දැන් මේ 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 විදිහ ඔබ කතා කරගෙන යද්දී අපි රූපාවලිය ඔස්සේ දකිනවා මේ 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 සතුට කිනිකා අතර බෙදා ගන්න තියෙන ක්‍රමයේ gedarak ඇතුලේ සතුට බෝ කරගන්න පුළුවන් ක්‍රමයේ ආචාර්ය දුමින්ද ගුරුගේ මේ කියාගෙන ඉන්නේ මේ සතුට කියන එක බෝ කරන්න පුළුවන්. එතකොට ඕක තරහ වෙන කාරණයක් නෙවෙයි අර අර පූසකදී ඇවිල්ලා ඒක හරිම වැදගත් දිනුෂ මොකද දැන් ඔය gedare ඉන්න සතුත්තරේ වැදගත්. සමහර ගෙවල් වල මේ gedare ඉන්න මේ බල්ලගිනු බලා ගන්න පුළුවන් මේක එක්කෙනාගේ සෞඛ්‍ය මට්ටම. කෙනෙක් gedareට එනකොට ඌ නැට්ට වනනවා ඌව ගාලා. ඒ කියන්නේ බොහොම සතුටින් පිළිගන්න. ඒ නිවසේම තව සමාජිකයෙක් එනකොට ඌ එච්චරම නැට්ට වනන්නේ නැහැ. තව පුටුවක් සෙරින්න. තව සමාජිකයෙක් එනකොට පුටුව. ඒතර මේවත් මේ සෞඛ්‍ය කොටස්. අපිට දිනුෂ වෙලා තියෙන්නේ මේ බොහෝ විට අපි මේ සෞඛ්‍ය කියලා හිතාගෙන හිටියේ මේ අර දැනට මනින්න පුළුවන් දේවල් ටික විතරයි. නමුත් ඒවට බලපානවා මේ කියන සතුට කියන එක. ඔව්. එතකොට දැන් නැවත වතාවක් අපි ඉල්ලා සිටිනවා මේ බලන් ඉන්න අය මම වැඩිපුර වැටෙන්නේ බොහොම සතුටින් ඉන්න මේ කියන්නේ මේ තුනේම අපි දෝලණය වෙනවා. කෙනෙකුට පැය 24ම සතුටින් ඉන්න අමාරුයි. හැබැයි ජීවිතයේ වැඩි කාලයක් තමන් ඉන්නේ සතුටින්ද අවුලෙන්ද නැත්තම් මැදද කියලා ඉස්සෙල්ලා තීරණය කරන්න. ඊට පස්සේ බලන්න මං කොහොමද මේක වැඩි කරගන්න පුළුවන්. මේකේ තියෙන ලොකුම අවුල තමයි අසතුටින් ඉන්න අයට අර අපි ඉස්සෙල්ලා කිව්ව වගේ අපහසුයෙන් ඉන්න අයට අසනීප වෙන්න පුළුවන් හැකියාව වැඩි. සහ ඒක තව ටිකක් මං හිතන්නේ මෙහෙම කිව්වොත් මේක අපිට වදී තේරෙයි. අම්මයි තාත්තයි වැඩිපුර අසතුටෙන් නම් අවුලෙන් නම් ඉන්නේ.
දරුවන්ට ඉතාලිකමනින් අම්මා හෝ තාත්තා අහිමි වීමේ හැකියාව අසනීප වීමේ හැකියාව තියෙනවා. ඒතර අපි දරුවන්ට ආදරේ නම් අපි පොඩ්ඩක් බලන්න වෙනවා. අපිත් කොහොමද මේ සතුට වැඩි කරගන්නේ කියන එක. දැන් සතුට වැඩි කරගන්න එක දිනුෂ මේ සතුට වැඩි කරගන්න ඕන කී කිය කෑග ගහ කිව්වට හැදෙන එකක් නෙවෙයි. සමහරට මේ මම සතුටින් ඉන්නවා ඉන්නවා කියලා කියන මනුස්සය ඇතුළෙත් ඇත්තම සතුට නොතිබෙන්න පුළුවන්. ඒක තමයි. ඒක මේ වැඩසටහනකට ගිහිල්ලා කෑ ගැහුවා කියලා පලියටම කාගවත් සතුට වැඩි වෙන්නේ නැහැ. ඒක අපිම තේරුම් අරගෙන අපිම මැනිය යුතු තත්යකට එනවා. එන්න ඕනේ. ඒතර අපිම මේක මනින්න පුළුවන් වුණොත් අපිට පුළුවන් වෙයි අපේ දැනට තියෙනවට වඩා දශමයක් හරි ජීවිතේ සතුට වැඩි කරගන්න පුළුවන්. ඔව්. මොන මං හරස් ප්‍රශ්නයක් අහනවා. දැන් මේක කියාගෙන යද්දී සමහරලාට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ ආචාර්යතුමා ඔය කිව්වට මේ බිල් ගෙවන්න තියෙනවා, ගෙවල් කුලී ගෙවන්න තියෙනවා, ළමයින්ගේ මෙහෙම ප්‍රශ්න තියෙනවා, මාර ප්‍රශ්න දහසකුත් එකක් ප්‍රශ්න. කොහොමද ඉතින් ඔහොම සතුටෙන් ඉන්නේ? එතකොට මොකද්ද උත්තරේ? ඔව්. ඒකට ඉතින් මෙහෙමයි කියලා උත්තරයක් නැහැ. මේවට තියෙන ප්‍රශ්නෙත් ඒක නේ දිනුෂ. හරි වැරදි කියලා උත්තර නැහැ. අපි එකතු වෙලා වැදගත්කම තේරුම් ගත්තට පස්සේ ඒක මනින එක හරි වැදගත්. ඒකෙදි හරි වැදගත් දෙයක් තමයි ඉස්සෙල්ල මනින එක. මම ඒකට පොඩි උදාහරණයක් කියන්න. දැන් ලෝකයේ මම හිතන්නේ අපේ ඉස්සෙල්ල මේ පෙන්වන්නත් ඇති අපේ මේ වැඩසටහන තුල ලෝකයේ මිනිස්සු තේරුම් ගත්තා මේ සතුට කියන එක මැනිය යුතුයි කියලා. ඔව්. අපිට ඒ රූපාවලියට යන්නත් පුළුවන්. දැන් අර තැන, ඒ කියන්නේ දැන් අපිට තියෙනවද නැද්ද කියන එක නෙමෙයි, අපි යමක් දිහා බලන විදිය නේද අපේ සතුට තීරණය කරන්නේ. සමහරවිට අසනීපෙන් ඉන්න කෙනෙක් වුණත් ඔහු සතුටෙන් ඉන්නව වෙන්න පුළුවන්. ඔව්. දෙපා අහිමි කෙනෙක් ඔහු සතුටෙන් ඉන්නව. අරට වඩා සතුටෙන් ඉන්නව වෙන්න පුළුවන්. මෙන්න අපි අර ඔබතුමා කියව විදිහට ලෝකෙ සතුටින්ම ඉන්න මිනිස්සු සහිත රටවල් 10 මොනවද කියලා විපරම් කරගෙන යන්නේ. ඔව්. ඒකෙදි මං හිතන්නේ බොහොම පැහැදිලි වෙනවා මේක මේ මැනිය යුතු දර්ශකයක් කියන එක දැන් ලෝකේ කතාබහ වෙනවා. ඔව්. කියන්නේ මේ සතුට කියන එක, හැපිනස් කියන එක මෙෂරබල් මනින්න පුළුවන් මිනිය හැකි. මැනිය හැකි එකක්, මැනිය යුතු එකක් සහ සංවර්ධනය කියලා කියන්නේ මේ මුදල් හෝ ගොඩනැගිලි හෝ භෞතික දේවල් වලට වඩා මේක සංවර්ධන දර්ශකයක් විදිහට දැන් පාවිච්චි කරනවා. ඉන්ඩෙක්ස් එකක් විදිහට. ඉන්ඩෙක්ස් එකක් විදිහට. ඇත්තටම මේක මුලින්ම භූතානය කියන රට, හරි විශේෂ රටක්. භූතානය කියන රට තීරණය කරා අපේ සතුට මැනීමේ දර්ශකයක් විදිහට අපි සතුට භාවිතා කරන්න ඕනේ කියන එක. ඉතින් මෙන්න ඕස්ට්‍රේලියාව 10 තැන ඉන්නේ 7.139 ක් ඒ දර්ශකයේ අගය ලබාගෙන තියෙනවා. ඉතින් භූතාන ඊට පස්සේ මොකද කළේ? භූතානය කියන රට ඒක ඒගොල්ලන්ගේ මේ වෙනම අමාත්‍යංශයක් පවා ඒගොල්ලා පිහිටෙව්වා මේ සතුට මැනීම සඳහා. ඉතින් ඒ වගේ වැදගත්කමක් ආවා. දැන් අපේ රට අරගෙන බැලුවොත් දැන් මම හිතන්නේ මේ දිගටම බලාගෙන යනකොට පේරෙයි පළවෙනි ස්ථානයේ තියෙන්නේ ෆින්ලන්තය කියන රට. දැන් අපි 10 තැනින් දැන් තමයි ආපස්සට එන්නේ. 10 තැන තමයි ඕස්ට්‍රේලියාව, ඊට පස්සේ 9 තැනට එනවා ස්වීඩනය. දැන් මේ රූපාවලි දිහා බලාගෙන යද්දී හිතන්න පුළුවන් නම් මේව නිකන් හරියට සුරපුර වගේ. ඒක නිසා මේ බලන්න භෞතික දිනුනේ. ඒ නිසා ඉතින් සතුටෙන් ඉන්න එක අහන්න දෙයක්ද කියලා. දැන් තව රටවල් තියෙනවනේ 8ක්. බලමුකෝ පිවරින් පිවර අපි ඉස්සරහට යද්දී මේ භෞතික සැපමද සතුට වෙන්නේ කියලා නේද? එතකොට ෆින්ලන්තය කියන රට තමයි පළවෙනි ස්ථානෙට ඇවිල්ලා තියෙන්නේ. එතකොට කෙනෙකුට කියන්න පුළුවන් ඔබ කිව්වා වගේ ඉතින් ඒකේ මේ භෞතිකව තියෙන සංවර්ධනයත් මිනිස්සුන්ට බලපානවා කියලා. ਉਹ බලපානවා. නමුත් ඒක පමණක්ම නෙමෙයි බලපාන්නේ. දැන් අපේ රට තියෙන 116 වෙනි ස්ථානේ. 156ක් රටවල් අතරින් 116 වෙනි ස්ථානේ. දැන් එතකොට අපිට පොඩ්ඩක් මේකෙ මිම්මක් එනවා. අපි තාම 116. එතකොට හැබැයි අපි හැමෝම hina වෙලා ඉන්න මිනිස්සු ඉන්න රටක්. ලෝකයක් අපිට පිළිගන්නවා මේ ඒ සිනහව ගැන. එතකොට අපිට ඒකෙන්ම මනින්න බෑ මිනිස්සුන්ගේ සතුට. ඒකට අපි මං හිතන්නේ රජයක් විදියට මිනිස්සු විදියට මේක ගැනත් වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට අපිත් සතුටේ උඩට එන්න ඕනේ. එතකොට ඒක අර ඉස්සෙල්ලා කිව්ව වගේ නිකන් කියලා මේ කරගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකට සමුදායක් දේවල් අපිට කරන්න වෙයි. රජයට කරන්න වෙයි, මිනිස්සුන්ට කරන්න වෙයි. රජයට විතරක් කරලත් බෑ, මිනිස්සුත් ඒක අරගන්න ඕනේ. එතකොට ඒක හරි වැදගත් දෙයක්. ඒක නිසා තමයි සතුට මනින්න ඕනේ කියන එක වැදගත් කියන එක තේරිච්ච නිසා තමයි අපේ විශ්වවිද්‍යාලයේ විදියට අපි පොඩි ක්‍රමයක් හඳුන්වලා දෙන්න බැලුවා. කොහොමද මිනිස්සු එකතු වෙලා සතුටම ඉන්නේ කියලා. දැන් දිනුෂ මේකේ තියෙන වෙනස දැන් අර ඉස්සෙල්ලා පෙන්නපු මේ දර්ශක මනින්නේ ආයතනයක් හෝ රජයක් විසින්. එහෙම නැත්නම් ඒ සඳහා වෙන්නු ආයතන විසින්. දැන් සෞඛ්‍ය ප්‍රවර්ධනය කියන ක්‍රියාවලිය තුළ හරිම වැදගත් ඒක මනින එක මිනිස්සු විසින්.
ඒක නිසා අපේ විශ්වවිද්‍යාලෙ විදිහට අපිට පුළුවන් වුණා අඳුනලා දෙන්න මිනිස්සු විසින් සතුටම අයින ක්‍රමයක්. ඒ කියන්නේ අපිටම පුළුවන් මැනගන්න අපි ඔය රුධිරයේ සීනි ටික මැනගන්නවා වගේ එහෙම නැත්නම් රුධිර පීඩනය මැනගන්නවා වගේ සතුට කියන එකත් මැනගන්න පුළුවන්. ඔන්න වැඩි. ඔබට පුළුවන් ඔබ සතුටෙන් ඉන්නවද කියලා මැනගන්න. අපි විරාමයකින් පස්සේ ඒ මිනුව ඔබට හඳුන්වා දෙන්න ලෑස්ති. හරි දැන් අපි සූර්ය විමනේදී සතුට මනින යන්ත්‍රේ හදාගන්න හදන්නේ සතුට යනින සතුට මනින යන්ත්‍රේ මොකද්ද කියලා දැනගන්න හදන්නේ රජරට විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රවර්ධන අධ්‍යනංශයේ අංශාධිපතිතුමන් ආචාර්ය දුමින්ද ගුරුගේ මහත්මයා දන්න විදිහට ඔබතුමාගෙන් දැනගත්තේ මේ සෞඛ්‍ය ප්‍රවර්ධන කියන විෂය උගන්වන දකුණු ආසියාවේ එකම විශ්වවිද්‍යාලය සෞඛ්‍ය ප්‍රවර්ධන ඔබතුමා කලින් වතාවෙදි කිව්වා අධ්‍යනංශයේ විශේෂයෙන්ම ඔබතුමාගේ මූලිකත්වයෙන් තමයි මේ සතුට මනින යන්ත්‍රය කියන එක අඳුනලා දෙන්නේ දැන් ඔන්න අපි කැමති මොකද්ද මේ යන්ත්‍රය කියලා දැනගන්න ඔව් ඒක මේ ලොකු තාක්ෂණයක් තියෙන එකක් නෙවෙයි බොහොම සරල එකක් මොකද සරල වෙන තරමට තමයි නදීනුෂ මිනිස්සු මයින්න ගන්නෙ අපි හැබැයි වැඩි දියට මේකයි සමහර අය අර ලොකු තාක්ෂණ නැතුණාම මේවට එච්චර වටිනාකමක් දෙන්නේ බොහොම සරල වුණාම හිතන්නේ මේ බොහොම සරල එකක් කියලා හැබැයි සරල එක තුල ලැබෙන ප්‍රතිඵලය ගොඩක් වැඩි දැන් මේක අපි යෝජනා කරේ මෙහෙම ඕනම ගෙදරක පරණ කැලෙන්ඩරයක් හොයාගත්ත හැකිනෙ මොකක් හරි පරණ ලිපියක් තියෙනවා කාඩ්බෝඩ් තියෙනවා පරණ කැලෙන්ඩර ඕනතරම් තියෙනවා ඒක අරගෙන අපි හිතමුකෝ මේ මාසේ ඒ මාසේ දාලා ගෙදර ඉන්න සමාජිකයෝ ගන්න අම්මා තාත්තා දුව පුතා එහෙම නැත්නම් තව සමාජිකයෝ ඉන්නවා නම් ඒ අයව දාන්න පුළුවන් ඒ අයව දාලා අර මම ඉස්සෙල්ලා පෙන්නපු විදිහට ඒ හැමෝන්ටම මේ විදිය මූණක් දාගත හැකිනේ සතුටින්ද හිටියේ අසතුටින්ද හිටියේ එහෙම නැත්නම් දෙකටම නැතුවද හිටියේ මේක පැහැදිලිව මතක් කරනවා මේ දාන්නේ දවසේ වැඩි කාලයක් Taman ගත කරපු විදිය ඊට පස්සේ මේ අම්මල කරේ අතර මේක ඉස්සෙල්ලම අපේ අම්මල තමයි කරේ මොකද අපි මේක අඳුන්වලා දුන්නේ මේ මන්ද පෝෂණය වැඩි අපේ පළාත්වල ඒ නිසා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඒකෙදී අපිට පෙවුණා දරුවන්ට කොච්චර කන්න දුන්නත් දරුවන්ගේ බර වැඩි වෙන්නේ නැහැ කියලා ඊට පස්සේ මේ අම්මලම එකතු වෙලා බැලුවම මොකද මේකට හේතුව කියලා ඊට පස්සේ අපිට තේරුණා ගෙදරක අම්මා කෙනෙක් අසතුටින් හිටියොත් දරුවගේ බර වැඩිවීමක් වෙන්නේ අඩුවෙන් කියන්නේ ඒක බලපානවා කියන එක ඒගොල්ලම තේරුම් ගත්තා. ඒ ඔස්සේ තමයි ඇත්තටම මේක අපි අඳුන්වලා දුන්නේ. ඒ අඳුන්වලා දෙනකොට ඒ කැලෙන්ඩරය තුල අපි දවසේ අන්තිම මොහොතේ කියන්නේ රැට මේ අම්මල ලකුණු කරා අම්මා සතුටින් හිටියනම් හරියක් දැම්මා. ඒගොල්ලන්ට පුළුවන් විදිහට. තාත්තා ඒ කියන්නේ මහත්තයා අසතුටින් හිටියනම් ඒක වෙනම ලකුණු කරා දුව සහ පුතා ඒ විදිහට ලකුණු කරගෙන ගියා. දැන් මේක මෙහෙම ලකුණු කරගෙන ගිහිල්ලා මාසේ අන්තිමට ඒගොල්ල බැලුවා අම්මා සතුටින් හිටපු දින ගාන කීයද? තාත්තා සතුටින් හිටපු දින ගාන කීයද? දුව සතුටින් හිටපු ගාන, පුතා සතුටින් හිටපු ගාන, තව ආච්චි සීයා ඉන්නවා නම් ඒගොල්ලත් දාගන්න පුළුවන්. එතකොට තමයි තේරුනේ සමහර ගෙවල් වල අම්මා සතුටින් ඉඳලා තියෙන්නේ දවස් 30න් 6යි. ඕ 7යි. මේක වෙනස් වෙන්න පුළුවන් මේ මෙන්නාම තේරිච්ච දේ. එතකොට ඒගොල්ලන්ට තේරුණා අම්මා සතුටින් ඉන්නවා කියලා කියන්නේ ගෙදර ලොකු ප්‍රශ්නයක්. විශේෂයෙන්ම ගොඩක් ගෙවල් වල අපි දැකලා තියෙනවා අම්මා හෙම්බත් වෙලා ඉන්නේ. ඒ අම්මා හෙම්බත් වෙලා ඉඳින ගෙවල් වල බොහෝ විට දරුවන්ගේ බර අඩුයි, දරුවන්ගේ අධ්‍යාපනය අඩුයි. මේකත් එක්ක ලොකු බලපෑමක් තියෙනවා. ඊට පස්සේ ඒ අම්මලා ඒ ප්‍රජාවේ අය තීරණය කරා මේක මැනිය යුතු දෙයක්. අපි දිගටම මේක මනිමු කියලා. දැන් ඔබටත් එහෙම හිතෙන්න පටන් ගන්නවා. මේ වෙද්දී මේ සූර්ය විමන එක්ක බොහෝ වෙලාවට රැඳෙන්නේ අම්මලා කියන ගෘහණියන්. මේ 1000ක් වැඩ කරන අතර තමයි ඔබ මේ මොහොතෙත් අපිත් එක්ක එකතු වෙන්නේ. ඔබ තමයි gedara සතුට බෝ කරන උල්පත ආචාර්යතුමා කිව්වේ. එතකොට මේ ඔබට පුළුවන් මේ gedara සතුට මනින්න සතුටට පරිවර්තනය කරන්න පුළුවන්. මේ කියපු කැලෙන්ඩරේ අපි හදාගනිමු. හරි සරලයි. කියපු විදිහට කැලෙන්ඩරේක පිටපැත්ත ගත්තා. ඒකේ මාසය ලකුණු කරා. ඒ මාසෙන් මාසෙට තමන් කැමති විදිහකට පුළුවන්. ඔව් මාසෙන් මාසෙට. එතකොට පෞලි සමාජිකය කීතේ නැත තාත්තා අම්මා පුතා දුව ආච්චි සීයා ඉන්නෝ නම් ඒවා බල්ලා පූස උනත් කමන්නේ නෑ. ඈ දරුවෝ කැමති. ඔව්. මොකද ඒගොල්ලෝගේ සතුට සමාජිකයෝ සමාජිකයෝ. එතකොට දවස් 30ට දැන් මේ මාසේ නම් 29. ඔව්. මේ මාසේ අත්තරින්නකෝ ලබන මාසේ දවස් 31ක් තියෙනවා 30ක් තියෙනවා. එතකොට බලන්න මේ දවස් වලට එක එක දවසට
අද දවසේ ගෙදර අම්මා සතුටෙන් හිටියද? අම්මා සතුටෙන් හිටියනම් සතුටු මුණක්. තාත්තා ඔහේ හිටියනම් ඊට පස්සේ පුතාට අද ටිකක් බැන්න ගුටියකුත් ගහන්න උනා. ඒ නිසා එයා ටිකක් දුකෙන් හිටියේ. මේ විදිහට මාසේ ලකුණු කරගන්නනේ. ඔව්. එහෙම එහෙම කරපු එකක් අපිට. ඔව් ඒක තමයි. මම මේ ගෙනාවේ ඇත්තටම මේක අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපිත් එක්ක වැඩ කරන මේ මව් හවුලක ඉන්න අම්මලා කරපු එකක් මම පෙන්නන්න ගෙනාවේ. දැන් මේක බලන්න මේ හිතන්නේ පේනවා ඇති. මේ කැලෙන්ඩරේ දිහා එතකොට මේ තියෙන්නේ තාත්තා අම්මා සහ ඒ ගෙදර ඉඳලා තියෙනවා දරුවෝ. ඒගොල්ලන්ට අපි ඉස්සෙල්ලා කිව්වේ මේක නිකන් හරියක් දාලා බොහොම සරලව කරන්න. දැන් මේක කරගෙන යනකොට මිනිස්සුන්ට තේරුණා මේකෙන් ලොකු වෙනසක් වෙනවා කියලා. එතකොට ඒගොල්ලෝ විවිධ විදිහට මේක කරන්න ගත්තා. දැන් මේ තියෙන්නේ ඒගොල්ලෝ මේ රතු පාට සහ තැඹිලි පාට කොළ පාට විදිහට මූණ ඒ රූපේ කපාගෙන ඒක අලවන්න අරගෙන තියෙනවා. ඒ කියන්නේ හොඳටම තරහ ගිහිල්ලා ඉන්න දවසක රතු පාට අරගෙන. දැන් එතකොට පේනවා ඇති දිනුෂ මේක දිහා බැලුවාම පටන් ගත්ත කාලවල රතු පාට මූණ ගන්න වැඩි. ඒ කියන්නේ තාත්තා අසතුටින් හිටපු හෝ මොකක්කෝ කාල වැඩි. එන්නෙන් ඒක අඩු වෙලා දැන් අවසානයේ වෙනකොට ඔයගලන්ට පේනවා ඇති අපිට පේනවා මේ කොළ පාට මූණ වැඩි. වැඩි වෙලා. ඔව්. දැන් මේකේ වැදගත්කම මේක. දැන් අම්මා වුණත් එහෙමයි. මේ මුලදී හිටපු මේ රතු පාට ප්‍රමාණය වැඩි. දැන් එන්නෙන් කොළ පාට ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. දරුවොත් එහෙමයි. දැන් මේකේ වැදගත්කම දිනුෂ මේක මනින්න ගත්තේ නැත්නම් සමහරවිට මේ තාත්තා හෝ මේ අම්මා මාස 3ක් යනකොට මේ රතු පාට ප්‍රමාණය තව වැඩි වෙලා තියෙනවා. එතකොට අන්න රොබුතුමාගේ වගේ දැන් මේ රතු පාට ප්‍රමාණය වැඩි වෙද්දි ඔන්න රුධිර පීඩනයේ නොදැනුවත්වම වැඩි වෙලා සීනි වැඩි වෙලා ගෙදර රණ්ඩු වෙනවා. මේ වෙනකොට එහෙමනම් දිගටම ක්ලිනික් යන තත්ත්වයටපත් වෙන්න තිර තියෙනවා. එහෙම නුනත් අපි හිතමුකෝ එහෙම අසනීපයක් නුන අසනීප වෙන්න තියෙන හැකියාව වැඩි කියන එක බොහොම පැහැදිලිව සටහන් වෙලා තියෙනවා. මේ ගැන පර්යේෂණ කරලා තියෙනවා. නමුත් එහෙම නුනත් මිනිස්සුන්ගේ වැදගත්ම මේ ගත වෙන තප්පරේනේ. ඔව්. එතකොට මිනිස්සු වුණාම අපි මයින්න ඕනේ අපි හුස්ම ගත්ත දින ගන්න නෙමෙයි. ජීවත් වූ දින ගන්න. මේ දෙකේ වෙනසක් තියෙනවා. හුස්ම ගත්ත දින ගන්න ඕන කෙනෙකුට වැඩි කරගන්න පුළුවන් ලෙඩ ඇඳේ දගෙන හරි. හැබැයි ජීවත් වූ දින ගන්න කියලා කියන්නේ මගෙන් දැන් මේ සතුට එන්න නම් මම කාට හරි කුහකකමක් කරලා අවුලක් කරලා හිටියට සතුටක් එන්නේ නැහනේ. එතකොට මේ කාලය තුල මම මගෙන් වැඩක් වුණා. දැන් අපි නිකන් S2 වහගෙන හිටියොත් හිතුවොත් සමහර දවස් තියෙනවා මට හිතෙනවා මගෙන් මාර ෂෝක් වැඩක් මේ ලෝකෙට වුණා, රටට වුණා, ගමට වුණා, පවුලට වුණා. සමහර දවස් තියෙනවා අපිට හිතෙනවා එහෙම දැනෙන්නේ නැහැ. ඒකට වුණා. එතකොට මිනිස්සු වුණාම වටින්නේ වටිනවා ජීවත් වූ දින ගානමයි. එතකොට ලෙඩ නුනත්, අසනීප නුනත් වැදගත්ම කෙනෙකුගේ මේ තප්පරය මේ තප්පරය අසතුටෙන් හිටියලා වැඩක් වෙන්නේ නැහැ. දැන් ඕක වැඩේ වෙන්නේ දිනුෂ දැන් අපි හිතමුකෝ මෙහෙම එකක් පටන් ගන්න ගියා කියලා. දැන් මේ අම්මලා ගිහිල්ලා මේක හිමීට ලකුණු කරගෙන රැයට බලලා ලකුණු කරගෙන යනවා. කවුද මේකට විරුද්ධ වෙන්නේ? තාත්තා. බොහෝ විට ගෙදර වැඩිපුර කේන්ති යන කෙනා විරුද්ධ වෙනවා. දැන් අපිට තියෙන අත්දැකීම මේක ඔය තේරුමක් නැති වැඩ මොකටද කරන්නේ? මොනවද මේ විකාර? මොකද්ද මේ එකක් මේ දැන් ලකුණු කරගෙන යනවා. හැබැයි මෙහෙම දෙයක් වෙනවා. මාස දෙක තුනක් මේක ලකුණු කරගෙන යනකොට තාත්තා මහත්තයා මේ මං කියන්නේ අපිට ලැබිච්ච සමහර ප්‍රතිචාර මාස දෙක තුනක් යනකොට නෝන නැති වෙලාවේ හිමීට ගිහලා මහත්තයා බලනවා මාව වැටලා තින්නේ කොතනද කියලා. දැන් මේක බිත්තිය එල්ලලානේ මේක ලකුණු කරගෙන යන්නේ. ඔය ඕනම මහත්තයෙක් කවුරු වුණත් නෝන කෙනෙක් වුණත් අර මූණට අපිට පෙන්වෙ නැතුණාට මේවා සංවේදී දේවල්. මට තේරෙනකොට ගෙදර වැඩිපුරම තරහ යන කෙනා මම කියලා ඒක මට දැනෙනවා. අනිත් එක තමයි ඊට පස්සේ අපි මේක ගහන්න කියලා කිව්වේ ඇත්තටම නිදන කාමරේ තමන්ට පෞද්ගලිකව පේන විදිහට. අපි ටික කාලයක් යනකොට අපිට පේනවා මේක සාලි මැද්දට ඇවිල්ලා. ඊට පස්සේ අපි අහුවා මොකද ඇයි මේක සාලි මැද්ද ගැහුවේ? එතකොට කිව්වා නෑ මේක ලකුණු කරන්න ගත්ත දවසේ ඉඳලා අපේ ගෙදර රණ්ඩු අඩුයි. කොහොමද රණ්ඩු අඩු වෙන්නේ? වෙනදා ඕන ගෙදරක යම් යම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. වෙනදා රණ්ඩුවක් වුණාම නෝනත් මේකට හව් හව් ගාලා එල්ලිලා යනවනේ. දැන් යාට තරහ ප්‍රකාශ කරන්න ක්‍රමයක් තියෙනවා. ගත්ත පෑන ගිහිල්ලා ලකුණු කරා. දැන් දිනුෂ මේ තරහ ප්‍රකාශ කරන ක්‍රමත් අපිට මේ එක එක ටෙලිනාට්‍ය වලින් අරවම් මේවන්නේ උගන්වලා තියෙන වළම් පොළවේ ගහන්න ඕනේ, අඩි පොළවේ ගහන්න ඕනේ,
තරහ ප්‍රකාශ කරන ක්‍රම ඒව නෙමෙයි අපි ඉගෙන ගත්ත ඒවා. එතකොට සෞඛ්‍යමත් විදියට තරහ ප්‍රකාශ කරන්න පුළුවන්. මනුස්සයෙකුට තරහක් එන්න පුළුවන්. ඒක ප්‍රකාශ කරන විදිය සෞඛ්‍යමත් වෙනවා. ඔව්. එතකොට දැන් මේක ලකුණු කරගෙන යනවා. අනිත් එක දැන් මේක ගෙදර එල්ලලා තිනකොට ගෙදරට එන අයත් බලනවනේ මොකද්ද මේ? හරි දැන් මේ විදිය එකක් ලස්සන නැද්ද කියලා බලන්න. මේක කඩෙන් ගෙන එක කැලෙන්ඩරයක් නෙවෙයිනේ. අනිත් එක මේක වැදගත්කම මොකක්ද දන්නවද තිනුෂ? දැන් මේක මේක හදන්නේ අම්මා. මේ රවුම කපන්නේ මහත්තයා. දරුවා තමයි මේ පින්තූර ටික අලවන්නේ. මේක පවුලේ කැලෙන්ඩරයක් වෙනවා. දැන් මේ වගේ ඒවා අපිට අඳුන්වලා දෙන්න බැරි මොකද දන්නවද? මේක මේකේ සංකල්පය අඳුනගෙන සමහර අය හිතනවා මේක අච්චු ගහලා දුන්නාම හරි කියලා. එහෙම හරියන්නේ නැහැ. මේක පවුලේ කැලෙන්ඩරයක් වෙනවා. එතකොට තමයි මේක දැනෙන්නේ අපිට මේක අපේ එකක් කියලා. ඔව්. පොඩ්ඩක් දෙන්නකෝ ආචාර්යතුමනි අපි මේ විරාමයට යන්නත් කලින් මේක මේක හරි ආදරණීයයිනේ බලන්නකෝ ඇත්තටම අපි මේ කැමරාවට හසු කරගනිමු බලන්න මේකේ තියෙන මේ gedara වැඩක් කියන එක අපි හරිම සමගි මේ ලියවිච්ච අකුරු තාත්තාගේ නම ලියවිච්ච විදිය දැන් ටිකක් තද හිතක් තියෙන තාත්තා කෙනෙක්ට උනත් මේ ලියවිච්ච අකුරු දිහා බැලුවයින් පස්සේ හද ටිකක් උණු වෙන්න පටන් ගන්නවනේ මේ මෙත් මල් පිබිදේවා සඳරු පුතා ලහිරු පුතා දිල් රූප ඒගොල්ලන්ගේ අවසර ඇතුව ඔක පෙන්වන්නේ ඒ මොකද ඒ පෙන්වන එක ඒගොල්ලන්ටත් ලොකු ගෞරවයක් මේ තමයි අපි හරි සමගි මේක සාලිමැද්ද තියෙද්දි ඒගොල්ලන්ට හිතෙන්න පටන් ගන්නවා අර තරහ ගියපු වෙලාවක එහෙම නැත්නම් අපි හිතමුකෝ ටිකක් රණ්ඩු සරුවල් ඇති වෙන වෙලාවක උනත් හරි සමගි කියලා දැක්කම හිත ටිකක් නිවෙනවා අනිත් එක මම අර ඔබතුමාගෙන් අහුවනේ ප්‍රශ්නයක් මේ මේ දැන් 1000කුත් එකක් ප්‍රශ්න තියෙනවා එහෙම වුණාම කොහොමද සතුටෙන් ඉන්නේ කියලා කෙනෙක්ට ප්‍රශ්න හිතේ මේ මේ ප්‍රශ්නයක් තියෙයි කියලා දැන් මෙන්න උත්තරේ හම්බ වෙනවා මේ මුලදී මුලදී රතු පාට වැඩි මෙන්න එන්න එන්න එහෙම ටික ටික වැඩි වෙලා මේ බලන්න මේ මාසේ රතු පාට වැඩි පළවෙනි දවස් 1 2 3 6 එම තියෙන්නේ රතු පාට දැන් අන්තිමටෙද්දී රතු පාට එකයි තියෙන්නේ දැන් මේ අතරතුර ලොතරැයියක් ඇදුනද නැහැ එහෙම නැතු සක්‍ර දේවීන්ද්‍ර ඇවිල්ලා අර මොකද්ද සිතූ පෙතූ දේ දෙන මණිකක් දුන්නද නැහැ. ගෙදර තිබිච්ච දේවල් එහෙමම තිබුණා. හැබැයි අපි හිතන රටා වෙනස් කරගත්තා. ඒ නිසා සතුට කියන එක බෝ වෙන්න පටන් ගන්න. අපි සූදානම් විරාමයක් ලබන්න. සතුට හිතන කතාවේ ඊටු ටික ඊට පස්සේ අපි ගොතමු. විනාඩි 3යි තියෙන්නේ ටක් ගාලා කියන්න ඕනේ කැලෙන්ඩරේ ඊටු ටික අපි කියමුද බලන්න. හරි. එතකොට මම ඉස්සෙල්ලා කිව්වා වගේ දිනේෂ දැන් මේක දිනුෂ මේක මේ නිකම්ම ලකුණු කරන එක විතරක් නෙමෙයි. මේ අසතුටින් ඉන්න එකට හේතුව ලියනවා. ඒකයි මෙතන වැදගත්කම. එතකොට මාස 3ක 4ක මේ හේතු ටික ලිව්වට පස්සේ ඒක හරිෂෝක් විග්‍රහයක්. මේ හේතුලෙන් මේ කැලෙන්ඩරේමද නැහැ වෙනම වෙනම සමහර අය මේකම ලියනවා සමහර අය වෙනම ලියනවා එතකොට අපිට පේනවා අපේ ගෙදර සතුට නැති වෙලා තියෙන්නේ මේ අපේ පවුලේ අය නිසා නෙවෙයි වෙන කවුද ඇවිල්ලා ගියපු දවසේ වෙන පිට කෙනෙක් නිසා එතකොට ඒ හේතු ටික හරි වැදගත් එතකොට ඒක මොකද සමහර පවුල් තියෙනවා ටිකක් දියුණු වෙන පවුල් සමහර පවුල් තියෙනවා එකම තැන අර අඩ තියලා වගේ අර අපි කියන්නේ යන්නේම නැහැ. සමහර පවුල් තියෙනවා එන්න එන්න පිටපස්සට යන. ඒකට ඒ අඩේ කියලා කියන්නේ අපි. මේකට බලපාන හේතුව බලා ගන්න හරිම ෂෝක් එකක් තමයි මේ හේතුව ලියන එක. අනිත් එක දිනුෂ මේකේ වැදගත්ම දේ කවුරු ලකුණු කරොත්ද මේකේ ලොකුම ප්‍රතිඵලය එන්නේ. ඉදර අම්මද තමම්මද? ඔව්. මේකේ ලොකුම ප්‍රතිඵලය එන්නේ දරුවෝ ලකුණු ගන්න ගත්තා. ඒ දරුවෝ ලකුණු කරන ගත්තාම ලකුණු ප්‍රතිඵල එන්නේ ස්වාධීන නිරීක්ෂකයෙක් එකක් ස්වාධීන නිරීක්ෂකව වෙනවා අනිත් එක තමයි දරුවට දැනෙනවා gedara mama කොටස්කාරයෙක් කියන හැඟීම අපේ බොහෝ ගෙවල් වල දරුවන්ට කියන්නේ මොකද්ද අපි කන්න දෙනවා බොන්න දෙනවා ටියුෂන් යවනවා ඕගලන්ට තියෙන ඉගෙන ගන්න විතරයි සමහර ගෙවල් වල බෝඩින් වෙලා වගේ ළමයි කොටස්කාරයෙක් පාර්ශ්වකාරයෙක් කියන හැඟීම ඇවිල්ලා නැහැ දැන් මට මතකයි මම මේක අඳුන්නලා දීපු මුල් කාලේ අපේ එක සෞඛ්‍ය වෛද්‍යනිලධාරි තුමෙක් ගිහිල්ලා ගෙදර ගිහුවා මෙන්න මෙහෙම ෂෝක් අදහසක් තියෙනවා මේ විදිය කැලෙන්ඩරයක් කවුද මේක ලකුණු කරන්නේ කියලා. පහේ පන්තියේ දුව හිටියේ තුනේ පන්තියේ පුතා හිටියේ. පහේ පන්තියේ දුව කිව්වා මම ලකුණු කරන්නම්. එදා ඉඳන් එයා ඉස්කෝලේ ගිහිල්ලා පන්ති ගිහිල්ලා එනකොට එයාට ගෙදර එන්න නිමිත්තක් තියෙනවා. ආසාවක් තියෙනවා. ගෙදර අම්මයි තාත්තයි තමයි සල්ලි හම්බ කරන්නේ. නමුත් සතුට ලකුණු කරන්නේ එයා. අර පහන තියෙනවා වගේ බුදු පහන තියෙනවා වගේ වැඩක් එයාට තියෙනවා. දේවකාරිය වගේ රාජකාරියක් තියෙනවා. එයා මේක ලකුණු කරලා මාසේ අන්තිමට කෑම කන මේසෙට මෙයා අරන් එනවා ප්‍රගති වාර්තාව.
ඉස්කෝලෙන් එන අරගෙන ප්‍රගති වාර්තාව නෙමෙයි පවුලේ යහපැවැත්ම පිළිබඳ ප්‍රගති වාර්තාව. අන්න හැපිනස් ඉන්ඩෙක්ස් එක. ඔව්. එයා ඇවිල්ලා පෙන්නනවා මෙන්න අම්මා සතුටෙන් හිටපු දින ගන්න, මෙන්න තාත්තා සතුටෙන් හිටපු දින ගන්න, මෙන්න මම, මෙන්න මල්ලි. එතකොට ඒ වේදිකාවක් හැදෙනවා gedara සතුට ගැන කතා කරන්න. දිනුෂ අපේ ඕනම ආයතනයක ඉස්සරහට යන යන සැලසුම් තියෙනවා ඕනතරම. හැබැයි අපේ gedara මේක හොඳ අවස්ථාවක්. ඒ කියන්නේ මේක නිකම් මේ සතුටු කියන්නේ ලකුණු කිරීම නෙමෙයි. මේකත් එක්ක බද්ධ වෙච්ච ලොකු දේවල් ටිකක් තියෙනවා වෙනස් වෙන. ඔව්. අපිට අදටත් අපි නිකන් නිකමට බැලුවහමත් එහෙම ලක්ෂණ කීපයක් කතා වුණා. අපිට පේන්න පටන් ගත්ත මේක සාලේ ඉල්ලුවම් මොන වගේ ප්‍රතිචාරද තියෙන්නේ. හරියට gedara සාලේ මැද්දේ වාලම්පුරියක් ගිනිහින් තිබ්බා වගේ. වාලම්පුරිය වලට වේදම් කරන්න ඕනේ නැහැ. අහුවෙන්න ඕනේ නැහැ. මෙන්න පටන් ගන්න පුංචි තැනක්. මේක අත්හදා බලන්න. අලුත් මාසයක් උදා වෙනවා. මේ වැඩේ හරියයි. ඔබට වෙනස පේන්න පටන් ගනීවි. gedara සියලු දෙනායක එකතුල මේ වැඩේ කරන්න පටන් ගන්න ගෘහණිය අම්මා විදියට ඔබට ඒකට මුල පුරන්න පුළුවන්. ඔබ තමයි ඒකට සුදුසුම කෙනා. සුදුසුකම් ලත් නැතිය. අපි මේ කතාබහ නිම කරන්න සූදානම්. ඉදිරි දවසකත් අපි කතා කරමු. ආචාර්ය දුමින්ද ගුරුගේට බොහොම ස්තුතියි. සතුට විලයි සැපත මලයි නෙළුවොත් මල අතින් එකයි. සතුට කියන විලේ තමයි සැපත කියන නෙළුම හැදෙන්නේ. සතුට නැතුව සැපතක් කියන එකක් විඳින්න බෑ. පමා වුණොත් මල පරවෙයි. කාලය පැනෙනවනේ. කාලය පැන ගිහින් තියෙන්නේ. අපි අදට මේ කතාබහ නිම කරනවා. නැවත අපි 10ට මුණ ගැහෙනවා. ආචාර්ය දුමින්ද ගුරුගේට බොහොම ස්තුතියි කියලා නැවතත් කියනවා. අපි ආයි මුණ ගැහෙමු. ආයි බලන්න.